එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 14 වන විශ්ව කාලීන විශ්වේෂණ සමුළුව හෙවත් UPR සමුළුව ඊයේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. එහිදී ලංකාවේ වේලාවෙන් 5:07 ආරම්භ වූයේ ලංකාව පිළිබඳ විමසීමේ සමුළුවයි. එහිදී ලංකාව වෙනුවෙන් මහින්ද සමරසිංහ අමාත්‍යවරයා සිය වාර්තාව ඉදිරිපත් කර අතර පසුව රටවල් ගණනාවක් තමන්ගේ අදහස් විශ්ලේෂණය සහ යෝජනා ඉදිරිපත් කළේ. මේ ඊයේ සිදුවුණු එම සමුළුව පිළිබඳව සහ එහි සාකච්ඡාවට ලක්වුණු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් ජිනීවා නුවර සිට විකල්ප වෙබ් අඩවියේ සමග අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා. ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 14 වන විශේෂණ විශ්වකාලීන විශ්ලේෂණ සමුළුව ඊයේ ආරම්භ වුණා. ඊයේ වෙනකොට මොන වගේ තත්ත්වයක්ද ජිනීවාවල? ඇත්තරම ඒ විශ්වකාලාන්තර සමුළුව පැත්තෙන් බලපුවහම ඔබ කල්පනා කරන්නේ ඊයේ ශ්‍රී ලංකා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සලයේ UPR සාකච්ඡා පැවැත්වුණා. මේ සාකච්ඡාව ඇත්ත වශයෙන්ම මේ දවස්වල ජිනීවා නගරයේ තියෙන දැඩි සීතල ගතිය නැති කළ උණුසුම් අවස්ථාව බලපත්ව සාකච්ඡා සභාව පටන් ගැනීමට පෙරම හැම කෙනෙකුටම දැනෙන්න තිබුණා යම්කිසි උණුසුමක් තියෙනවා, යම්කිසි දෙයක් වෙනවා, මේ මෙතන තීරාත්මක අවස්ථාවක් බවට පත් වෙන්න යනවා කියලා. සාමාන්‍යයෙන් දෙවෙනි වටේ UPR විශ්වකලාන්තර විමර්ශනය ඒ තරම් ප්‍රයෝජනවත් සිද්ධ වෙලා නැහැ. පළවෙනි වටේ තමයි 2008 තිබුණු හුඟක් රටවල් තමන්ගේ ප්‍රශ්න වලට ඇත්තම මානහිමික සම්බන්ධයෙන් විසඳුම් දීමට උත්සාහ කරේ. ඒ නිසා සමහර කිතුවා මේකෙන් ඇත්තට මේ ප්‍රයෝජනවත් වෙන එකක් නැහැයි කියලා. එනමුත් ප්‍රශ්න සාකච්ඡා පටන් ගත්තට පස්සේ මහින්ද සමරසිංහ ඇමතුමා තමයි ආණ්ඩු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරේ. ඔහු දීර්ඝ කරුණු දැක්වීමක් කරා. ඔහු සමග රජයේ ප්‍රධාන මොහන් පේරිස මහතා වැනි ප්‍රධාන නිලධාරිනුත් ඇවිල්ලා හිටියා. මේ රැසියමට සහභාගී වුණා. ඔහුගෙන් පස්සේ අවස්ථාව ලැබුණාම අනිත් රටවලට කතා කරන්න. ඊට පස්සේ මම තව අනපේක්ෂිත විදියට හුඟක් වෙලාට මධ්‍යස්ථව සිටින රටවල් පවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්න විසඳිය යුතුය කියන මතේ හිටියා. උදාහරණ තමයි සිංගප්පූරුව. සිංගප්පූරුව වගේ රටක් ශ්‍රී ලංකාවේ නීතිය පාලනය ගැන කතා කරා. බංගලාදේශයේ කතා කරා මානව හිමිකම් සම්බන්ධ එකවුන්ට් වගවීම ලංකාවේ තියෙන්න ඕන කියලා. හුඟක් රටවල් ශ්‍රී ලංකාව යුද්ධය අවසන් කිරීම ගැන, යුද්ධය අවසන් කිරීමෙන් යම් යම් සාර්ථකයන් ලබා දීම ගැන ආණ්ඩුවට ප්‍රශංසා කරා. නමුත් මේ රටවල් අතර අති බහුතරය ගත්තොත් ශ්‍රී ලංකාවට අර මේ අපි කියන හිස් චෙක් පතක් දුන්නේ රටවල් 4-5ක් විතරයි. අනිත් හැම රටක්ම ඇත්ත වශයෙන්ම කියනවා නම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මොනවා හරි මානව හිමිකම් ප්‍රශ්නයක් විසඳිය යුතුයි කියන අදහස ඉදිරිපත් කරා. මේක ශ්‍රී ලංකාවේ මහජනයාට ඇත්ත වශයෙන්ම ඉතාමත් වැදගත් සතුටු විය හැකි දෙයක්. මොකද අන්තර්ජාතික ප්‍රජාව බටහිර විතරක් නෙවෙයි, බටහිර විතර හැර ලතින් ඇමරිකානු රටවල්, අප්‍රිකා රටවල් සහ ආසියානු රටවල් ශ්‍රී ලංකාවේ මහජනයාගේ මානව හිමිකම් සම්බන්ධයෙන් සල් උනන්දුවක් දක්වන බව ඊයේ පෙනෙන්න තිබුණා. උදාහරණයක් විදිහට බලන්න ඉන්දියාව තමයි ඉතාමත් තදින් ශ්‍රී ලංකා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විතරක් නෙවෙයි 13 සංශෝධන ක්‍රියාත්මක කළ යුතුයි අනිවාර්යයෙන්ම. උතුරු පළාතේ මැතිවරණයට දින නියම කළ යුතුයි. මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතුයි කියන අදහස ඉන්දියාව ඉදිරිපත් කරා. තදින්ම අදහස ඉදිරිපත් කරේ ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය සහ ෆ්‍රාන්සය. ඇමරිකා එක්සත් ජනපදය සුපිරිදු පරිදි ඔවුන් විසින් ගෙනාපු මාර්තු මාසේ ගෙනාපු යෝජනාව සහාය දක්වමින් ඉතාමත් අද කතාවක් කරා. ඒ වගේ මේ දීර්ඝ ප්‍රකාශය ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කරා. ඒ අවස්ථාවේ ෆ්‍රාන්සේ ඇත්ත වශයෙන්ම ඉතාමත් තදින් කතා කරලා කිව්වා රාජ්‍යවල සංවිධානයේ ලෝකයේ වෙච්ච දැවැන්තම අපරාධය කරලා තියෙන්නේ මුතුරුවලදී 13 දෙනෙක් මරා දැමීම මගින්, මේ ගැන මුකුත් කරලා නැහැ ආණ්ඩුව කියලා. ඒ අරුණාම යුරෝපා සංගමයේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් පොඩ්ඩක් වෑනසුළු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව තමයි පේන්න තිබුණේ පෞගේ කාලේ. නමුත් ඊයේ පෙනුණු දෙයක් තමයි යුරෝපා සංගමය අපව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක තද මතයක ඉඳීමට තීරණ කරන් තියෙනවා කියන එක ඊයේ සාකච්ඡාවේදී පෙනුණා. ඒක පෙනුණ වැදගත් දෙයක්. අනිත් එක තමයි අනපේක්ෂිත විදියට ශ්‍රී ලංකාව අන්තර්ජාතික මේ යුද අපරාධ පිළිබඳ නිවිසුමට අසංකල යුතුයි කියලා රටවල් ගණනාවක් කිව්වා. මේ ඒ ඉල්ලීම තරම් විශාල වශයෙන් රාජ්‍ය සංවිධානයෙන් මතුවලා තිබුණේ නැහැ ඇත්ත වශයෙන්ම. නමුත් රටවල් ගණනාවක් කියපු දැන් තමයි ICC ඉන්ටර්නැෂනල් ක්‍රිමිනල් කෝට් එකට ශ්‍රී ලංකාව අස්සම් කරන්න ඕන කියලා. එක්කම විශේෂයෙන්ම ගත්තොත් ජනමාධ්‍ය හා සම්බන්ධයෙන් මම ජනමාධ්‍ය දෙක වශයෙන් අපට සතුටු වෙන්න පුළුවන්. අපි හැමෝටම ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය දහස තහවුරු කිරීම, විශේෂයෙන්ම අන්තර්ජාලය මත පදනම් වූ වෙබ් අඩවිවල
නිදහස තහවුරු කිරීම ඒ සඳහා මේ වාරණ නීති අහෝසි කිරීම ඝාතනය කරන ජනමාධ්‍ය දින පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම මේ ගැන රටවල් ගණනාවක් ඉතාමත් හොඳින් කතා කරා. ඒතකොට වල හිංසා පැමිණීම අතුරුදහන් වීම වැඩිම දෙනෙක් කතා කර ප්‍රශ්නයක් තමයි අතුරුදහන් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පියවර ගැනීම අත්‍යවශ්‍යයි කියන එක. වද හිංසා ගැනත් එහෙමයි. තවත් වැදගත් දෙයක් තමයි ශ්‍රී ලංකා මොහන් පීරිස් මහතා එකඟ වුණා ශ්‍රී ලංකාවේ වෙනත් ලිංගික වෙනත් වෙනත් ලිංගික වශයෙන් කල්පනා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ආණ්ඩුව සලකා බලමින් ඉන්නවායි කියලා. ඒක හොඳ දෙයක්. ආණ්ඩුවේ හොඳ දේවල් ගණනාවක් කිව්වා. නමුත් කණගාටුවට වගේ මම හිතන්නේ ආණ්ඩුව යළිත් වතාවක් උත්සාහ කරේ එක්සත් ජාතික සංවිධානයක් ජාත්‍යන්තර ප්‍රජාවත් යම් කෙසේ රවටීමට ලක් කරන්න. ගෙවල් 1,120,000 කඩ තියෙනවා කියලා කිව්වා. අවතන වල සඳහන්. අලුතෙන් හදපු ගෙවල් නෙමෙයි මේවා ඇත්ත වශයෙන්ම පිළිසකර කරපු ගෙවල්. ඒ වගේම සිංහලෙන් ඉතියෝපියාව කිව්වා සිංහලෙන් සහ දෙමළෙන් එල්එල්ආසී වාර්තාව ඉදිරිපත් කිරීම ගැන සතුටු වෙනවා කියලා. මේකත් දැකපු කෙනෙක් ලංකාවේ තාමත් නැහැ. ඉතින් මේ වගේ දේවල් ගොඩක් තිබුණා පේන්න. සත්‍ය කර්ම මත පදනම් වෙලා ශ්‍රී ලංකාව මුණදී අභියෝග ගැන මම හිතන්නේ ශ්‍රී ලංකාවට තාමත් සූදානමක් නැහැ කියලා ඒක තමයි පෙන්නුම් කරන්නේ ආණ්ඩුවෙන්. නමුත් ඒ ආණ්ඩුව උත්සාහ කරපු මායාව මම හිතන්නේ අන්තර්ජාතික ප්‍රජාව උතුර දකුණ කියලා වෙනසක් නැතුව මේ බටහිර දකුණ කියලා වෙනසක් නැතුව ඊ මම හිතන්නේ ඉස්ක ජාතික සංවිධානයේදී ඒ මායාව ඉවර දැම්මා කියලා තමයි මට නම් ඊ පෙනුනේ. දැන් කොහොමදත් මහින්ද සමරසිංහ අමතිවරයා ඊයේ යම් කිසි විදිහකට ලංකාවේ මානවකන් තත්ත්වය පිළිබඳ විග්‍රහ කරන විශේෂණ ඔබ කිව්වා වගේ බටහිර රටවල් පුද්ගල පැහැර ගැනීම අතුරුදහන් කිරීම මේ වගේ ප්‍රකාශන නිදහසට එල්ල වෙච්ච තර්ජන මාධ්‍යවේදීන්ට පහර දීම වැනි කාරණා පිළිබඳ තදබල ලෙස විවේචනාත්මකව කරුණු ඉදිරිපත් කළා තියෙනවා. ඒතකොට මෙන්න මේ තත්ත්වය තුළ අනාගතයේදී මොන වගේ බලපෑමක්ද මේ UPR වාර්තාව තුලින් ඉස්සරහට ඇති වෙන්න පුළුවන් ලංකාවේ රාජ්‍යයට නැත්තම් ආණ්ඩුවට? එක වැදගත් දෙයක් තමයි සම්පත් ඊයේ සාකච්ඡා විශාල රටවල් ගණනාවක් එල්එල්ආර්සී වාර්තාව ගැන ඒ කියන්නේ උගත් පාඩම් සහ ප්‍රතිසංවිධාන කමිටුවේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතුයි. සමහර රටවල් උගන්ඩා මාට හිතන්නේ දෙගුණයක් වේගෙන් මේක කරන්න ඕන කියලා. බහුතර අති බහුතරයක් රටවල් කිව්වා මේ යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයි. අපි දන්නවා එල්එල්ආර්සී වාර්තාව ක්‍රියාත්මක කරොත් ශ්‍රී ලංකාවේ අර්ධ ඒකාධිපති පාලනයක් ගෙන යාමට තියෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි වෙනවා. අඩුම වශයෙන් යම් දුරකට නීතිය පාලනයක් ඇති වෙනවා. නීතිය පාලනයක් ඇති වුණොත් දෙමළ ජනතාවට සිංහල ජනතාවට තමන්ගේ ප්‍රශ්න බය නැතුව කතා කරන්න පුළුවන් වෙනවා. නමුත් මේ එකක්වත් වර්තමාන තත්ත්වයට සන්දර්භේ මේ ආණ්ඩුව වර්තමාන ආණ්ඩුව කරන බවක් පේන්නේ නැහැ. මම හිතන්නේ ලොකුම අභියෝගය තමයි ආණ්ඩුවට තියෙන අන්තර්ජාතික ප්‍රජාව දැන් මේ ඉදීම කරලා තියෙනවා. මේවා ක්‍රියාත්මක කරන්නේ නොකරොත් මම දැන් ලබන මාර්තු මාසයේ වෙනකොට මාර්තු මාසයේදී යලිත් වතාව ශ්‍රී ලංකා පිළිබඳ විමර්ශනයක් තියෙනවා. මම හිතන්නේ පැයක විමර්ශනයක් තියෙනවා කියලා දැනට ආරංචි තියෙන්නේ. ඒ විමර්ශනයේ අවස්ථාවේදී මම හිතන්නේ ශ්‍රී ලංකා සම්බන්ධයෙන් තදබල විවේචනයක් එන්න පුළුවන් රටක් වශයෙන් ඉදිරියට යාමට ආණ්ඩුව උත්සාහ නොකරොත් ඉතින් මම හිතන්නේ මේකෙන් ආණ්ඩුව ශ්‍රී ලංකා ආණ්ඩුව තීරුම් ගත යුත්තේ තමයි ඔවුන් ආවෙම නරක පිටණියක සෙල්ලම් කරන්න උනේ. මොකද අග්‍රවිධංචකාරවරියට විරුද්ධව දෝෂාභියෝග එක පැත්තකින් තිබුණා. 13 වෙනි සංශෝධනය අවසන් කළ යුතුයි කියලා ආණ්ඩුවේ ප්‍රධානින් ගෙනන විවේචන එක පැත්තකින් තිබුණා. මේ නිසා මම හිතන්නේ හුඟක් රටවල් තීරුම් ගිහිල්ලා තිබුණා කියන දේ නෙවෙයි ආණ්ඩුව කරන්නේ කියලා. ඉතින් ආණ්ඩුව මේ පාරේ දිගටම ගියොත් මම හිතනවා අන්තර්ජාතික ප්‍රජාව කරෙන් ශ්‍රී ලංකාව හුදකලා වීමත් එමගින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාගත හැකි පහසුකම් අවස්ථා නැතිවීමටත් ඉඩක් තියෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව මේ පණිවිඩය හරියට තේරුම් ගත්තේ නැත්නම් ඉතින් අපි කල්පනා කරන්න ඕනේ ආණ්ඩුව මේ පණිවිඩය හරියට තේරුම් ගන්නේ නෙවෙයි කියලා.